සසරින් නිවනට කියන මාතුරකාව අයටති මේ අවස්ථාවේ නොකට අපි දේශනා කරන්නේ ප්‍රතිපදා ඥානදර්ශන විසුද්ධිය. ඒ ප්‍රතිපදා ඥානදර්ශන විශුද්ධියදී අපි කලිනු සඳහන් කළා අපට අවශ්‍ය කරනවා ඥාන නමයක් උපදවා ගන්්ට. එයින් පළවිනි ඥානය උද අ්‍යාඥානයයි ඒ උද්‍ය්‍යා ඥානය අපි මග්ගම් මගග ඥානදර්ශන විසුද්ධියෙන් යම් ආකාරයකට ඇතිකරගෙන ය ආකාරයකට ශක්තිමත් කරගත්තා. දැන් ඒ උද තවට උදය කියන්නේ හටගන්න වැයකැන් නැතිවෙන. දැන් අපි මෙතන ඉඳල දකි ඕනේ වැය එකැන බංගය. බංග ඥානයකට කියන්නේෙ. ඒ වැයවෙන ස්වභාවෙන් නැතිවෙන ස්වභාවය බංග වෙන ස්වභාවය නුවනින් දැකගැනීම බංගඥානය ඒ බංගඥානය නිවැරදිව දකින්න ඕෝන එකයන්නේ දැි කාරමුණක් කරගෙන අරමුණ අපි උදේවය දකිනෝ අරමුණ දකින්නේ මනසි උදේවය දකින්නේ මනසි ඒ දැකපු සිතත් බංගය දකින්න පුළුවන්න්නම් එනම් බංගඥානය කියන එක සක්තිමත් වෙන එක අවශ්‍යය එකෝන මොකද උද්‍යව්‍යන් ඥානයට පස්ස තියනෙ බංගඥානය තියන්නේ දපි දන්නා රූපයකාශ චිතක්ෂණ දාහතයි තෝට චිතක්‍ෂණ දාහතක් තුළ ඉපද බිඳෙන තර ඉපද බවත් දකින්නවා බිඳෙන බවත් දකින ඒත් බලන සිත ඇය සතත් දෙ සිතත් ඉපද බිඳෙනවා දැන් ඉප දෙන බව දකිනව බිඳ බව අඒසනයම බිඳෙනවා එනම් බිඳෙන බව නැවතනමවෙතු දකින්න ඕනි බිඳන බව මොකද හටගන්න සනයෙන් බිඳෙනවා ඉට පස්ස දැන් අපි උදය දැක්ක ඒ උදිය දෙැක්කේ ප්‍රත්තයෙන් උදිය දෙැක්ක එකනි උපකාරෙන් තමයි හටගන්නවා දෙක. බිඳිට උපකාරයක් අවශ්‍ය වෙන්නේ හටගන්ඩ විතරයි උපකාරයක් අවශ්‍යයෙන් දැන් උදාහරණයක් ගත්තොත් අපට සබ්දය පිළිබන්ධව සිතක් හදන්ඩනම් උපදිින්ඩනංනයි සබ්දය යෝනි කනයි සබ්දය එකතුවෙච්ච තැන සබ්දය පිළීබන්ධව සිතක් උපදිනව කියන බව අපට දැන් පේෙන ැයි ඉපදිච්ච සිතේ බංගය අඒ සිතේ බංගේය දකින්න ලුවන එකැන සෝත විඥ්ඥානය ත සෝත විඤ්ඥානයේ බංගය දකිනවනං එකැන හටගත්ත සනෙන්ම එදේ සිද්ධ වෙනවා එතට ඒ බංගය දකිනවනං එක නුවනක් එක ඥානයක් හැබයි එඥානයෙන් දැක්ක බංගයඥානයක් විිඳන බවද දකිනවන එකන සිටත් දැනගත් සිතින් දැනගත්තන ඒකත් පෙදෙන බවදකින්න දෝන එකත් බිඳන බා ඒක බිඳන බවදදකින්න තියෙන්නේ ඉළඟ සිට. අ ඒ සිතෙත් බංගේ දකින්න දෝනි. එතර ඒ සිතත් ඇතිවෙනවා ඇති වෙනසනම නැතියෙන. ඒ සිතෙත් බංගේය දකින්න නොනි එකැන විිනා සක්ෂ භාව බංගේ කියන්නේ අයි දකිට නැහැ අයි ඒශ භාවයක් නෑ එසිත ඇතිවච්චසනය නැතිවෙන. දොරේ නැතිවෙච්ච බව දැනගත්ත සිත ඒකෙත් බංගය දකින්න පුළුවන්නම් අහි බංගඥානී කියන එක ප්‍රකට වෙන. දෙශසෙල් අප ඇතිකරගත් උදේවැෑඥාණය උදේදැක්කා උපකාරයට අනුව හැබ බංගයට හෙවත් විනාශයට ඒ උදේකානේ හටගන්න ඒ හටගන්න ස්වභාවි විනාශසයට ප්‍රත්තියක් අවශ්‍ය වෙන්නේ න උපකාරයක් අවශ්‍ය වෙන්නේ යංකින්ච සමුදය දම්ම සබන්තන් නිරෝධ දන්න ප්‍රත්තයෙන් හටගත්ත යම් දෙයක් ඇත්නම් ඒ දේ තුළතියෙන්නේ සැණ විනාශයක් සනේම අතුරු දහන්නීමක් නැතිවීමක් බංගයක් අන්න එකයි දකින්නඩන ඇයි එක දකින්නේ යද නිච්චන් තන් දුක්කා අයම වෙන අනක දුකා දුක කියන්නේ එක සත්‍යයක් කියලා අවබෝධ කරගන්ඩ ඒ බංගේ දකිින් ඩුවනි. දම ඥාන උපදිනකොට අපිට චතුරාය සත්‍යය අවබෝධ වඩුවනි. තො ප්‍රත්්‍යයෙන් උපදින බෞධක්ක හාම අනාත්ම ලක්ෂණය ප්‍රකට වඩුවනි. මොකද අපි මක්ගම් මග ඥානදර්ශන විද් ප්‍රතිපධාඥන් දර්ශන විශුද්ධිය ඥාන දර්ශන විසුද්ධි කියන මේ අවස්ථා තුනේම අපට මෙනෙහි කරන්න තියන්නේ කරුණු තුනයි. එකන තුන් ආකාරයකින් මෙෙහි කරන්න තියන්නේ එතමයි අනි්‍ය වශයෙන් දුක්වශයෙන් හා නාත්මෝසිෙන්. අනිත්‍යවශයෙන් අපට වැටහෙනව මගම්ම ඥානදර්ශන විශුද්ධයෙන් ඇතිකරගත් යම් ආකාරයක අනිත්‍යශභාවේ. තවදුරටත් මෙනෙහි කිරීම තුළය අනිත්‍ය ලක්ෂණය ප්‍රකට වෙන. අනිත්‍ය වශයෙන් මෙනෙහි කරා එතවට උද ව්‍යහා ඥානයත් උපදවාගත්තා ඒ උද්‍ය්‍ය ඥානයඉපද බිඳන බව ඇතිව නැතිවෙන බව අපි අනිත්‍ය ලක්ෂණය ප්‍රකට කරගත්තා. හැබැයි ප්‍රකට කරගත් අනිත්‍යය ලක්ෂණය ඒ සභාවය දුකයි කියන එක තේරෙනවනම් ග තන්වහසේ දේශනා කර අනිත්‍යයන දුකයි කියනකාරණ අපිට මුනුවනින් විමස්වාහාම එක සත්‍යයක් කියන එක පැහැදිලි වෙන මො යම් දෙයක් නිත්‍යය නැත්තං ස්තීර ණැත්තම් පවතින්නේ නැත්තං එහමිට දුකක් පවතිනවන ස්තීරනං නි්‍යයන අහෙමන සැපයි කියර ගණ්ඩ පුළා නමුත් එහෙම දෙයක් ලෝකෙන් නැහැ එනම් අනිත්‍ය තුළ දුක තියෙනවා දුකනංට නං අපි කැමති නෑ දුකට අපි කැමති නෑ ඇයි දුකට කැමති නැත්ති එක අපිට අපි බාරගණඩ සූදානම් න අපි බාරගන්න සූදානම් සැප හැබැයි සැප කියන දෙයක් මොහොතකටවත් මේ ලෝකෙන් නැහැ ආශ්වාධයක් තියෙනවා ඉතාමත්ම සුළු මද ආස්්වාදයක් තියෙනවා සැපක් කියල දෙයක්නැි හිතනවනගේ ආස්්වාධය තමයි සැප කියලා ඒ වැරදි ඇති එනිසා නිවැරදිව අනිත්‍ය ලක්ෂණය ප්‍රකට කරගත්ත හාම නිවැරදිව දුක්ක ලක්ෂණය ප්‍රකට කරගත්ත හාම නිරදි අනාත්ම ලක්ෂණය ප්‍රකට කරගත්ත හාම විශේෂයෙන් අනාත්ම ලක්ෂණය අනාත්ම ලක්ෂණය ආත්මදිට්ටියට ඉඩනේ ආත්මදිට්‍ය අවසන් කරන ආත්ම දිට්ිය කියර කියන්නේ පවතින දෙයක් ගැන තොර අනාත්මලක්ෂණය ක පෙන්නන්නේ පවතින දෙයක් නෑ කියන එක මොහොතකටවත් පවතින දෙ නෑක එකයි අනාත්මලක්ෂණය තුළ පෙන්නන්නේ එනම් අපි නැවත නැවත විමසන්න තියෙන්නේ අනිත් ය දුක් අනත්මසය ඒ තුළ අපට එනවා අර උද්‍ය්‍යාඥානය තවත් ශක්තිමත්වයවා ඒ වගේ බංගඥානී දෙටි පස්සෙන්නේ බයුතු පට්ටාන ඥානය එන බය වෙනවා හැබ බය වෙන්ඩනම් බයුතු පට්ටාන ඥානයෙන්ඩනං අර උදයව්‍යඥානය වගේම බංගඥානය හොඳටම මනසට අනුගත වෙන්ඩෝනි හොඳට සිතට අනුගත වඩෝනය සිතට ස්ථාවර වන්න්ඩෝන ඇති වෙනව නැති වෙනවා ඇවෙනව නතිවෙන මදක් දැ නැතිවෙන බවම පේනවා එකන හටගන්නව පේ නැක එකන මේ හටගන්න පේන හැබැයි ඒ හටගන්න එක අවසානයට අපි සිත තියෙන එකන බංගේයට අන්න එතකොට තමයි බයිුතු පට්ටාන ඥානය ඇතිවෙන්නේ අනිකාරණය තමයි මේ බයිුතු පට්ටාන ඥානය ඇතිවෙන්නේ සත්‍යවශයෙන්ම ලෝකයේ ලෝකෙ සුන්නන්නේ එකන කාරණය තුළ සයි මොකද මේ සුන්ඥතාවය ඕන අපට නමිතිවලින් අපේ සිත බැහර කරගන්න. ප්‍රනීතතාවෙන් සිත බැහැර කරගන්න සුන්ඥතාවය අරමුණු කරන්න මොහනේ මොකද තියන්නේ සු්්‍යතාවයක් සුයැ මොකුත් නෑ කියන එක ඒ මොකුත් නෑ කියන්නේ අපි මෙච්චරකාලයක් හිතාගෙන හිටියනම් ොතකට හරි මම කියලා ඒ මම කියන ස්භාවෙන් හිස් අපි මොතකට හරි හිතාගෙන හිටියන මගේ කියනවා මගේ කියන ස්භාවෙන් හිස් අපි මොහතකට හරි හිතාගෙන හිටියනම් පවතින දෙයක් තියෙනවා කියලා ඒ පවතින ස්භාවෙන් හිස් ඇකට කියන්නේ අවිපරිනාම ස්වභාවය කියලකින අවිපරිනාම සභාවය නෙමේ තියන්නේ විපරිනාම සභාවය විපරිනාමයි කියන්නේ ෂනය පෙරලනවා ත ශනයෙන් වෙනස් කරන සනෙන් තියනාකාරය නන්නා කරයක් ගන්න ඒක තමයි එ ඒක දකිනවාන යම්කිසි කෙනකොට අනාත්මලක්ෂණය ප්‍රකට වෙනවා කන ෂනයක් තුළ වෙනස් කරන. හට ගනසනය නැති වෙන. අවි පරිනාම සභ ත මම කියන සභාවිගිස් මගේ කියන සභාවිගිස් සැප සභාවිශී ආත්ම සභාවිංගිස් නිත්‍ය සභාවිගිස් මෙ න තාත්ම නිවැරෙදදිව සිතට ඇතුල් කරන්න ඕන සිතට අනුගත කරන්න ඕනි. මකද අපි කොච්චර මේ පිළිබාඳව විමස්ුවත් පරීක්ෂා කළත් නැවතමින් මම කියන සං්ඥාවට වැටෙනවා. සිත නැවත වැටනොම මම කියන සඥාවට. නැවත නැවත වැටෙනවන යි නවත නැවත අපි අනුගත වෙන්න අවිද්‍යාවට. මොකද අපි පරීක්‍ෂණය ඇතුළින් මම කියන, ස්භාවය මනසින් අයින් කරලා අයි සම්මුති ලෝකෙ අපි ්ටික කාලය ජීවත්වය ොකට අයි මම කියන ස්භාවය සිතට අනුගත වුණත් අරපි දැකපු දර්ශනයෙන් වැඩක් වෙන්නේ. ඒ දර්ශනය ස්ථාවර වෙනනේ කියැනෙ මම කියන්න ස්වභාවයක් නෑ කියනෙක් මම කියන ස්භාවෙන් හිස් කියනෙක් මගේ කියන ස්භාවෙන් හිස් නිත්‍යස්භාාවෙන් හිස් සැපසභාවෙන් හිස් එට තමයි දුකාකවබෝධ සැපභාවයක් නෑ කියනෙක් සැපසභාවෙන් හිස් කියන කවබෝධ වුණ එතකොට දුක කියන එක අවබෝධ සැපයි කියලා හිතනතාකල් දුක සත්‍යය අවබෝධවෙන්නේ යම් දෙයක් පවතිනවා කියල හිතනතාකල් අනිත්‍ය ප්‍රකට වෙන්නත්න අනිත්‍ය දර්ශනය වෙන්නෙත්න පවතිනවා කියලා හිතුවොත්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පවතින්ඩ දෙයක් නෑ කියලා පවතින්ඩ දෙයක්නෑ ඒ පවතින්ද දන්න හැ කියන්නේ හටගන්න සනයෙන්ම බිඳන නිසා හටගන්න සනයම් බිඳෙන නිසා තථගතයන් වහන්සේ දේශනා කර පවතින්ට දෙයක් නෑ පවති නෑ කියන කනේ පවතින්ට දෙයක් නෑ මොකද නෑ කියන්න වච්චනය නැකිවත් අර උච්ේද දිට්ටියට වැටෙනවා තියෙන කිවසාත දික්්ටිට වැටනවා තර උච්චේද දිට්ටියට ශාස්ත දිට්ටියටත් මධදින් යන්ඩෝනි ෝ එතකොට අපට දකිඩ වෙන්නේ ප්‍රත්වයෙන් හටගන්නවා කියන කාරණය හැබැයි හට ගැනීම තුළ තියෙන්නේ බංගියයි ප්‍රත්්‍යයෙන් හටගන්නේ ද ප්‍රත්වයෙන් හටගන්න බව අපට තේරෙනවා ස්පර්ෂය නැමති පලය හටගන්නන ආයතන නැමැති ප්‍රත්්‍යය වෝනි ආයතනය ප්‍රත්‍යයන වුනත් ස්පර්ෂ නමති පලය හට ගන්න බේ හැබැයි ඒස්පර්ශයනමති පලය හටගත් ට ස්පර්ශේතියන්නේ බංගය බංග කියන්නේ චිතක්ෂණයක් තුළ නෑ අන්න එක දකින්න පුළුවන්න ඒක නිවැරදිව සිතට ඇතුල් කරන්න පුළුවන්න බංගඥානය ඇතිවෙන. එයි ආයතන ප්‍රත්්‍යයවීමෙන් විතරයි ඉස්පර්ශයනමති පලය හැදින් එතවට ප්‍රත්තයෙන් හටගත්ත පලයක්. යපකාරෙන් හටගත දෙයක් තමයි ස්පර්ශය තොර ඉස්පර්ශේතියන්නේ යංකංචි සමුදය දම්ම සබබන්තන්න රෝධ දම්ම යංකින්චි සමුදයක් දොර සමුදේහෙවත් හේතුගේ හටගත්තේ හේතු ැන ප්‍රත්්‍යයෙන් හටගත්ඒ ප්‍රත්්‍යය තමයි ආයතන චකායතනය ප්‍රත්්‍යයන වනනං අපටදැකීමේ සිත හදන්න බැහැ එතකට ශකාතනය ප්‍රත්්‍යය වෙන්නේ කොහොමද ඇට රූපයක් ෂ්පර්ෂ වඩුවයි එකට ඇසත් ප්‍රත්තියයි බාහිර රූපයක් ප්‍රයයි දෙත එතන ස්පර්ෂය ප්‍යය ඒ කරනු තුන එකතු වෙන තැන එනම් ස්පර්ෂයයක්තියෙන එම නැත්තං එතකම් ඉස්පර්ෂයක් නෑ එතකම් විඤ්ඥාණයකුත්න්නේ කරුණු දෙක සම්බන්ධ වෙන තැන ස්පර්ශෂය විඥාණය. කරුණුතුන එකතු නවා එතන ස්්පර්ශයයක් තියෙන එන ඒක අලුතෙෙන්ම හටගත්ත ධර්මතාවය හැබ හටගත්තේ යංකංචි සමුදය දම්මා. එකන ප්‍රත්්‍යයනුවේ හටගත්තේ සබ්බන්තන් නිරෝජ දම්මා හටගත්ත සනය බංගය අන්න බංගඥානය තොට අපි ගන්නවා දිවගම්ම දැ දිීව අපි දන්නවා සතර මහධාතුව ක්‍රියාවක් කියන ඒ සතර මහදහතුන්ගේ ක්‍රියාව නැත්තං දිවක් නෑ කියනකා පිදන්න ක්‍රියාව නැත්තං දිවක් නෑ තර කියාව දිවත් තියනවා කියන්නත් බෑ නෑක කියන්නත් බේ ඇයි තියනවා කියන්නත් බේ නෑ කියන්නත් ඒ තියෙනවා කියන්න බරි තියෙනව කිව ශාස්සත දිට්ටියටවැටෙන නැහැකිවත් තුච්චේ දිටිටවැෙන දෙකට මධදියෙන් යන්න ැදයන්න ඕන දෙකට ඒ ප්‍රත්වයෙන් හටගත්ත පලයක් එකන උපකාරයෙන් හටග උපකාරෙන් හටගත්තේ අර සතරමහදාතුන්ගේ ක්‍රියාව උපකාර වුණේ තර යංකින්චි සමුදිය එවගේම වර්තමානභව අර කම්ම චිත්ත ඉර්තු ආරචයෙන් නාමධර්ම දෙකක්කා රූපධර්ම දෙකක් ව ප්‍රත්තිය එතමයි සමුදිය යංකංචි සමුදය දම්ම ඔ සබ්බන්තන්නේ රෝධ දම්ම. හටගත්ත සනේබි දෙෙන මං මෙට කලනුත් පැහැදිලි කරා පටවිධාතුව ආපෝධාතුව තේජෝධාතුව ආයෝධාතුව කියන මේ ධාතුවන් හතර එකකට තනයෙන් එඩ බෑ කියලා යට එඩ බෑ ඇහැට පේනෙන නොපෙනෙන පුංචි දූවිල්ලක ගත්තත් එ නොපෙන ංචි දවිල්ල ගත්තත් එත් හතරම තිය අටමත් තියෙන වර්ණ ගන්ධ රස ෝජාකන හතරත් තියෙන එනම් පටවිී ආපෝ තේජවායෝ කියන ධර්මතා හතරට තනෙන් එන්න බැහැ එැබ තන ඒ හතරම එකටාවත් රැදෙන්න්න පුළංචි තක්ෂණ ධහතායි ෂනයගනිවරයි එනිසා තමයි බුදුරජාණන්ස දේශනා කරන්නේ යංකංචි සමුදය දම්මා සබ්බන්තන් නිරෝධ දම්ම යද නිච්චම් තන්දුකා එතට ප්‍රත්තයෙන් හටගත්ත යම් ධර්මතාවයක් ඇතා ඒ ධර්මතාවේ තියෙන ස්වභාවය තමයි ක්ෂනයෙන් විනාසවීම ඒ තයි බංගඥානය බංගඥානය හුණනිට උදව්‍යාඥානයට පස්සීම. බංගඥානය නිවැරදිව දැනගණ්ඩෝනි මන රසු කර ගණ්ඩෝනිේ නැතිවෙන ව එක යංකින්චි සමුදය දම්ම සබබන්තන් නිරෝද්ද. එතන අප දුක කියනෙ කාරය සත්‍යයක් කියන අපි තේරු ගන්නෝන යද නිච්චන්තන් දුකාක් මහනන එනන් දුකක්කයන ප්‍රත්වයෙන් සකස්කරපු දේ යකින්ි සමුදය දම්ම සබබන්තන් නිරෝද්ධම නය නොපෙනය ෂනෙන් නොපෙන නවන එක දුකක් සනෙන් අතුරුදහන් වෙන වන එක දුකක් යදනිච්චන්තන් දුක්කා එන එක දුකාක් සබන්තන් නිරෝදධ දම එ ෂනයක් තුළ අපට මෙවුරුම කළේ දුක කියන කාරණය අපි නිවැරදිව තේරු ගන්න ඒ ර්ර සත්‍යය ප්‍රත්තියෙන් හටගත්ත යංකංචි සමුදය දම්මා සබබන්තන් නිරෝධ දම්මා ෂනය අතුරුදහ එබංගේයි ඒ නැතිවීමයි යදනිච්චන්තන් දුක්කා එහනගේ එක දුකාක් කියන කාරණය අපි තේරුම්ගත්තොත් අපි තේරුම් ගන්නවා දුක කියනෙ කාරි සත්්‍යයක් කියන. ත යංකින්චි සමුදය දම්මන් කියනකට අපි දැන්න තේරුම්ගන්නවා හේතුවෙන් හටගත්ත කියන එක. දුකට හේතුවත් තියෙනවා හේතු හේතුව තමයි මූල හේතුව තමයි තෘෂ්නාව තෘෂ්නා ප්‍රත්වයෙන් තමයි හටගත්තය. එ තෘෂ්නා ප්‍රත්වයෙන් හටගත්ත නම් මොද තෘෂ්නාාව මූලික වෙලා ස් ෝි වෙලා හටගත්තේ ඇතවට හටගත්ත සනයෙන් බිඳෙනවන අපට මේ එලීමින් ස්භාාවෙන් ඇති වැඩක් නෑ එලන ස්භාාවෙන් ඇති වැඩන්නේ නමුත් අපේ සිත එලෙනවාඒ ඇලනට කැනෙ තන්නාව එන තන්නාව අයින් කොලොත් තර යදනිච්චන්තන් දුක්කා එහනත් දුක එකන යංකංචි සමුදය දම් මංග සබන්තන් රෝද්ධම් යදනිච්චන්තන් දුක්කා එහ එක දුකා සමුදය කියන එක අයින් කොළොත් යංකින්චි සමුදය දම්මස් එත නිරෝධවෙන්න දයන්නේ එන නිරෝධය අවසන් ඒන බංගේ ඒැනෙ බිඳෙන්න්න දෙයක් නෑ හටගත්තින ඇත්ත හටගත්ොත්නේ බිඳෙන්නේ ඇැබ හටගන්න හේතුවේ ඇතමයි සමුදය ත යංකින්චි සමුදය දම්මා සබන්තන් නිරෝධය දම්මා සැනී අතුරු දහන් ඒ අද නික්්චාන්තන්දුක්කා ඒ දුක්ඒ කාරි සත්්‍යය එතරේ දුක කියන තැට අරංග සමුදී තර සමුදය තමයි එන තෘෂ්නාව නිසා තමයි මි දුක ඒක තමයි බුදුරජාන් වවාස දේශනා කරන දුකක් තියනවා දුකට හේතුවක් තියනවා දුක නැතිකිරීමක් තියනෝ නැතිකිරීම මාර්ගයක්ත් තියනවා. මේ හතරට කියන්නේ චතුර රිසත්ය එහනම් අපි දැ මේ ප්‍රතිපදා ඥානදර්ශන විසුද්දියේදී අපි සෝවාන් මාර්ගයට අවතීරණ වෙන්ඩෝන මාර්ගයට අවතීරණ වඩෝ ඥානදර්ශන විසුද්ධේද අප පලය උපදවාගන්න පුළුවන් නැතම් මෙත දිත්්සිතින් මාර්ගයට අනතුරුව පලය උපදවන්නත් පුළුවන්. ද සෝවාන් මාර්ගයට අවතීරණය වෙනවක් කියන්නේ ආත්ම දිට්ටි අයි වුණනොත්නේ සෝවාන් කියලා කියන්නේ ම දිට්ටිය යෙනතා කල් චුල්ල සෝතා පන්න වෙන්න එකනනි ආර්ෂ්ඨාංගික මාර්ගයට බහින්න බේ මොකද බුදුරජාණන් වහන්සේ ආත්මවාදය ආත්මදිට්ට්‍යිය ප්‍රතික්ෂප කළ සතාගතයන් වහන්ස පෙන්වුව ආත්මයක් නෑ කියන එක අපි ආත්මයක් තුළින් බලනවනම් අපට කවදාවත් ආර්ෂ්ඨාගික මාර්ගයට බහින්න බෑ සෝතාපන්න කියන වචනය තේරුමම තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයට හිමීට බැස්සා චුල්ල කියන්නේ ඒකයි චුල්ල කියන්නේ හිමිහිට සෝත කියන්නේ සැඩ පහරට ආපන්න කියන්නේ අවතීරණ වනාහිවත් බැසගත්තා. හිමින්සැරේ ආය අෂ්ඨාංගික මාර්ගයට අපි බැසගත්තා එකනි සම්මා දිික්්ටි එතුට සම්මා දිිට්ටි අපි උපදවාගත් සම්මාධිට්්‍යිය උපදවාගත්තෙ කොහොමද ආත්මදිට්්‍යිය අයින් කරලා. ආත්මදිට්ටිය අයින් කරනතා කල් සම්මාධිට්්‍යියට නිවැරදි වෙන්නේෙනේ. එතකන් තියෙන්න පුළුවන් කම්මස්සකතා සම්මාදිිට්්‍යය. විපස්සනා සම්මාධිට්ට්‍යියත්තියේ ඔයි විපස්සනා සම්මාධිට්්‍යිය ස්තේර වුණොත් අන එතන සම්මාදිිට්ටිය කැන විදර්ශනා ඥානය විදර්ශනා නුවන විදර්ශනා ප්‍රඥාව ස්ථීර වුණොත් සහතිකන ගැටලුවක් නැත්තං එන සම්මාධිට් ො සම්මාධිට්ටි කියන්නේ ආර්ෂ්ටාංගික මාර්ගයට බැස්සා. ආර්ෂ්ඨාංගික මාර්ගයට බැස්ස කියන්නේ චුල සෝතා පන්නේ චුල සෝතා පන්න කියන්නේ ආත්ම දිිට්ටි වලින් ගල වුණ කියෙන එක. විසි ආකාර ආත්මදිට්ටීෙන් රාත්මයකට දාන්න බැහැ දැන් ආත්මයකට දාන්න බැරි බව මේ ධර්මතාවයන් කොටස්සල්ට වෙන් කරලා බෙදලා අපි බලන්ඩඕනේ ආත්මදා නාත්මති කියන එක ආත්මයක් තියෙනවා ආත්මය කියන්නේ පවතින දෙයක් දැපි ශරීරයේ ගම්ම කෙස් කෙස් කියන්නේ පවතින දෙ නෑ මොහතකට මොහොතකටත් පවතින්නේ එ එතැන තියන්නේ සතරම හදහතුන්ගේ ක්‍රියාව. දොරේ සතරම හදාතුන්ටත් අපිදැ මීට කලින් පැහැදිලි කරා අදත් කියනවා මේ සතර මහා දාතුන්ට තනයෙන් ඉන්න බැෑ මේ සතර මහා දාතුන්ට තනි තනයෙන්ඉන්න බෑ මෙත හතරක් නතින් සතර කියන්නේ මහා භූත තර භූත කියන්නේ පේනෙ නැති නිසා සතර මහා භූතියෝ මේ සතර මහා භූතිය හතර දෙනාගෙන් එක්නකට තනියෙන්ඉන්න බෑ ඇයි ඒ හතර දෙනම තමයි එන්නේ ඒ එක් එනකොට තනීෙන් එන්න බැරි අනිත්තුන් දෙෙන ආධාර කරන්න ඕනේ යාට එඩ රතොර හතර දෙනම් වවා ආපෝධාතුවට තනීෙන් එන්න බැහැ එයාට එන්න නම් අනිත්තුන් දෙෙන ඕනේ තේදෝධාතුවට තනීෙන් එන්න බැහැ එයාට එඩ අනිත්තුන් දෙෙන ොහොුණේ එකන්නේ ආපෝධාතුවත් පටවිධාතුවත්වායෝධාතුව වායෝධාතු තනින් එන්න බැහ එයාට එටත් ේෝධාතුවත්ව වන ආපෝධාතුවත්ව න පටවිධාතුවත්ව. මේ හතරෙන් එකකට තනියෙන් එන්න බෑ එනවන යම් තැනකට යම් දේකට යම් රූපයයි කියල අපි කතා කරන යම් දේකට එනවනම් මේ හතර දෙනාම ඕනේ එන්න හැබැයි හතර දෙනා හනම් එකක්නකොට තනයෙන්ට බැරිනම් එහ එතන තියනෙන සු්ඥතාවයක් එකන පටවිධාතුව සුයි තනෙන් බැ ධට තනීෙන්ට බැරින යහිස් එක වැඩන්නේ තේදෝධාතවට තනෙන්ට බැරිනම් අයනහික හිස් වායෝධාතවට තනෙන්ෙන්ට බැරින එන හිස් හතර දෙනා මොනත එඩ මේ හතර ආත්මකට දාන්න එපා කියල බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒ හතර දෙනා ඔවුනොවුන්ට උපකාර කරමින් චිතක්ෂණ දාහතක් තුළ ඉපද බිඳිබිදී බිඳිබිදී බිඳිබිඳී යන නිසා එනිසා තමයි ආත්මයට දාන්න බේ කියන්නේ ආත්මය කියන්නේ පවතින දෙයක් තියන දෙයක් දිගින්දිගට යන දෙයක් එහෙම යන්නේ නැහැ මේ ධර්මතා හර හතර දෙන එකට එනවා එකටම නැති වෙනවා චිතක්ෂණ දහතත්තුර එ නිසා තමයි ආත්මයට දාන්න බැ කියන්නේ ආත් මේ කියන්නේ පවතින දෙයා තිය දොනහි ඒ එවැනි ධර්මතා හතරකින් නිර්මාණය වෙලා තියෙන යම් ධර්මතාවයක් කෙස් නං එට කෙ කියල දෙයක් තියෙනවාද නඒ නෑ කියන්නේ නෑ කියන්නත් බැහැ මකද බුදුරජන්නස නැකි වෙනහ තියනවකි වෙත් නෑ තොට ප්‍රත්්‍යයෙන් සකස්ච්ච ධර්මතාවයක් හැටියටයි ුදුරජාන්නාස දේශනා කරන්නේ. තොර ප්‍රත්්‍යය තමයි පටව ආපෝතය චෝවාය. හැබේ ඒගොල්ලන්ට තනින්ගෙන්න්නම එක් කෙනෙකුට. හතර දෙනාම එකට එනවා එක චිතක්ෂණ දාහතය එගොල නිවරයි. දැන් එහෙනම් පොඩක් කල්පනාය කරන්න ආත්ම දිට්ටිය කියන එක තිබුණ නම් එච්චරල් ආත්මදිට්ටිය අනිවාරයෙන් අයින් කරගඩ වෙනවා. අනිවාරයෙන් අයින් කරගණඩ වෙනවා. ඇයි ආත්මයන් නෑ කියන එක. ත්ම නෑකිව්වොත් හැබයි උච්චේදදික්ටියට වැඩෙන. ආත්මයක් තියෙනව කිව්වත් ශස්සත දික්ටට වෙටෙනදේක බුදුරජාණන් වහන්සේ පැහැදිරිි කරා ඔය වච්චගොත්ත කියන කීප දෙෙනකොට පැහදිරි කර බදුරජාන්නාසමකද ඒ කාල හිටිය මේ බ්‍රහ්මණයෝ බමුණෝ අනිකුත් අන්‍ය තීර්ථකව අන්‍ය පරිබ්‍රාජකයෝ අ්‍ය ආගමිකෝ ඒල සෑමය කෙනෙක්ම කිව්වේ සමහරයකි වාත්මයක් තියෙනවාක් කියල සහරයක ආත්මන්ය කිය සමහරයක ආත්මය තියෙන්න්න පුල නැති විඩක්පුළුවංක ඒකර මේ ප්‍රශ්නෙන් ගලිස්ස ලයාමක්ඒ ප්‍රශ්නයට උත්තරයක් දෙන්නේ එක ආත්මය තියෙන්න්න පුල නැතිවිඩක්පුළු එහෙම කිව්වාම එක කෙරවලක් ගඩ බයි බුදුරජාණන් වහන්සේ ආත්මය නෑකි වි්‍ය ආත්මය තියන කි විත් අ වච්චගොත්ත කියන බ්‍රහ්මණයකල බුදුරජාණන් වහන්සේග ආපුහාම ආත්මයක් තියෙනවද කියලා බුදුරජාණ වහස වචානයක්ත් කතා කළේ නෑ වචනයත් කතා කලන ටික වෙලා බුදුරජාණන්සි දිය බල හිටිය බලන්ඉඳ වා ස්වාම නම භාගත වහස මේ ආත්මයන් නැද්ද ඒත් කතාල අනත් ඇයි මේ කතානො කර නික හිටිය දොට ආත්මයක් තියෙන මදි කියල හවාම වච්චනයක් කත් කතා කළේ නේ ද බලාගනට ඔව හෝ නෑ හරි පිළිතුරක් දෙ කියර නමුත් කිසිම පිළිතුරත් දුන්නේ ටිකලා මෝන දයක් බලාගිදලා අහිත්‍යවස් ස්වාමි භාග්‍යවතුන් වහසේ එ ආත්මයයක් නැද්ද දෙකටත් වචචනයක් කතා කර නෑ ඇයි මේ කතා කල නැත්ති ආන මුදුරුව ප්‍රශන ඇහුවා අනද හාමුදුරුව මේක දැක්කා මේ වච්චගොත්ත බ්‍රහ්මණය ඇවිල්ල බුදුරජාණන් වන්සීගි ඇහ්වා මේ ප්‍රශ්න දෙකක් ආත්මයක් තියෙන මද සානි භාගතු ව ආත්මයක් තියෙනද බුදුරජාණශ කතා කිරුවමනේ තීරි පස්වා ආත්මයන් නැද්ද එකනත් කතා කිරීමමනි ආනන්ද හාමුදුරය විල්ලා බුදුරජාන් වන්සේෙන් අහනවා ස්මිනි භාග්‍යතුන් වහසේ ඇයි මේ වච්චගොත්තට උත්තර දුන්නේ නැත්ති. බහන්සේ ඕන කෙනෙක්ම ප්‍රශ්නයක් ඉදිරිපත් කරමේ ප්‍රශ්නයට උත්තරයක් දෙන.ඒ ප්‍රශ්නය විසඳල දෙන. ගැටලෝ විස දෙනවා. නපුත වහන්සේ වච්චගොත්තගේ ගැටලු විසඳ විනේනය.ඒ ප්‍රශ්නයට උත්තර දුන්නේන වහන්සේ. ඇයි ඒ කියරෙහව. එට පස්සේ බුදුරජාන් වන්සේ දේශනා කරනවා ආනන්ද. වච්චකොත්ත හැවේ ආත්මයක් තියෙනවද කියන මම ආත්මයක් තියෙනව කිව්ව නම් ශස්සතකතේ කියන්නේ ලෝකේ පවතින දෙයක් තියෙනව කියන අදහස ගොලඟ ස්තීර වෙන දෙකොල හිතාගෙන නආත්මයක් තියනව කියලන ආත්මයක් කිය එෙන ස්තීර දෙයක් තියෙන පවතින දෙයක් තියෙනවා මං ඔවු කියලා උත්තර දුන්න නම් එහෙෙන අනම් ආත්මයක් තිය පවතින දෙයක් තියෙනවා මේක බවෙන් බවට යනවා ආත්ම දිට්ටිය ගන්නවා සාාසත දිට්ටිය ගන්න. ඉට පස්සේ හවවා නේ ඒනත්ස්වාම නි භාග්‍යවතුන් වහන්සේ ආත්මය නැද්දක. මම නෑ කියලා උත්තර දුන්න නම් උච්චේද දිට්ටි ගත්ත. මොකද සමහාර අය එදත් හිටි අදත් ඉන්න. අදත් ලෝකෙ විශාල පිරිසක්කන්න පොනර් භාවයක් නෑ කියනයි. කැන අනාගත භාවයක් නෑ කිය ඒ සිතුවිල්ල එල්ලිලාලයින්න අදත් විශාල පිරිසක්. ලෝකෙ භාාවයක් ඉති. සමාරක් කියන ෝ තියනවා කිය සමාර්ගනෙක්කෙන ලෝකෙන්නෑ කිය. සමාර්කනෙක්කන සත්‍යයා උපදී කියලා සමාර්කනෙක්කන සත්්‍යයා උපදිී නෑ කිය සමාර්කනෙක්කන සත්‍යය උපදීද නූපදීද කිය පපදිිඩ පුල නූපදදිින්දපුලුවන්ගේ ඒ මච්චයෙන් විධ ආකාරය දිට්ටියේ දත්තිබා අදටත් තියනවා ත බුදුරජාණන් වහන්සේ අන දහාමුදුරට කියනවා ආනන්ද දෙැමආර වච්චගත් හ ප්‍රශ්නයට ආත්මයන් නැද්දක් කියලා මම නැහැ කියලා කිව්වානම් එහම් උච්ේද දිට්ටිගත්ත එකන පොනර්භවය නෑ කියලා ගත්ත බමුණ එදා හිටිය එහගේ බමුණන්ගේ මතය හරි එට අප බුදුරජාණන් වහසත්තක ස්තීර කලා එ අපේ මත හරි අපි කියන දහමතමයි හරිලා එහනම්ඒ උච්ේද දිට්ටිගත්ත බමුණන්ගේ අරුණ ඉටතිව වෙනවා. බුදුරජාන් වහන්සේ දේශනා කන ආනන්ද වච්චගොත්ත ආත්මයක් තියෙනවද කියලා හ වෙලාව මං ආත්මයක් තියෙනව කිව්වනං මං කොහොමද මේ අනාත්මයි කියල ධර්ම දේශනා කරන්නේ අනාත්මයි එතට අනාත්මයි කියන්නේ ආත්මයට විරුද්ධ වචන එකන ආත්මයයක් නෑ කියන එක නෙමි ආත්මයයි කියල හිතන්ඩ එපා කියන එකයි කියන්නේ නෑ කියන්නේ ත් තියෙන කිවත් දෙකට මුොත්තර දුන්නේන. දොන ආනන්ද හාමුදුරන්ට කියනවා අනන්ද මම දේශනා කරන්නේ සියලු සංස්කාර ධර්මයෝ අනාතයි අනාත්මයි කියන. සරු සංස්කාර ධර්මය අනාත්මයි කියර මන් දේශනා කරන්න එ එහෙම දේශනා කරන මට ආත්මයක් තියෙනවදි කියලා අප වෙල්ලා මේ ආත්මයක් තියෙනවා කිවනම් මගේ ධර්මය ප්‍රතික්ෂ පේෙනවනිි. මගේ ධර්මය බොරුව වෙනවා. හොත්තර දු අ ආත්මයක් නැද්ද එ නැද්ද කියලාපු වෙලා මම නෑකිව්වන හ මෙච්චර කල්ලපිට ආත්මයක් තිබ දැන්න්න හ ආත්මයයක් නෑ කියලා ඒ ඒ දිට්ටි ගත්ත බමුණ හොදටම මුලාෙන කිවවා හොඳට මර වට නොකිව එනි සම ගොත්තර දු නැකිව ද මේ කරුණ පැහැදිරිි කර ඇත්තන්ට තේරෙන් නොනේ එ ආත්මයක් තියනව කියනවද ආත්මය නෑ කියන ආත් ආත්ම කියන සංකල්පයම වැරදි.ඒ සංකල්පයම වැරදි ආත්මයක් ගැන බෞද්ධ දර්ශනය තුළ කතා කරන්නේ නෑ කතා කරන්නේ අනාත්ම ලක්ෂණය ගැන ඒක කියන්නේ ලෝකයේ පවතින දෙයක් ගැනයි බුදුදහම කතා කරන්න ලෝකෙන් නොපවතින දෙ බුදුදහම කතා කරන්නේ එකයන්නේ ආත්මය නෑ කියන එක නෙමි ආත්මයක් තියෙනවා කියෙ කත් නෙමි. එහෙනම්? දො අනාත්මයි කියන වච්චනය තේරුම අප නිවැරදිව අවබෝධ කරන්නයි. හො බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අනිත්‍යයි දුකයි අනාත්මයි. ද අනිත්‍ය ලක්ෂණ අපට පේනොයි උද්‍යව්‍යාඥානය තුළින් ඉපද බිඳීම තුළින්. මනස සිත සිතුවිලි සෑම දෙයක් මේ චිතක්ෂණයක් තුළ ඉපද බිඳිනු. දැකපක දැක්කා හොදට මෙෙහි කරලා අප අවබෝධ කර ගත තේරුම් ගත්ත උද්‍ය්‍යා ානය තුළින් ඒ නිත්‍ය නෑ එක අනිත්‍යයි කියන අපි යමාකාරිකට අවබෝධ කර ගත්ත තො දුකයි කියන එකත් අපි අම්මාආකාරකට අවබෝධ කර මේ පටිච්ච සමුප්පාද ධර්මයක් එක්ක සම්බන්ධ කරලා ගලපල බැලුව දුකයි කියලා අනිත්්‍ය අප පීඩන සභාවයක් අවබෝධ කළ මේ නාමකායටත් ර කයටත් දෙකටම නිරන්තරේම තියන පිහිඩනයක් පීඩනයක් ඇති කරනු. නිරන්තරේ මනසට වද දෙනවා මේ ඇස ඉදිරියට දාලා රූප බලන්්ඩ කියලා අපේ සිතට වද දෙනවා නිරන්තරේ හන ඉදිරියට දාලා මිහිරි සබ්දහන්්ඩ කියලාපිට බද දෙෙනවා. එවගේම නාසේ ඉදිරියට දාලා සුවඳ අග්‍රහණය කරන්න කියලාපිට වද දෙනවා පීඩාරනවා නිරන්තරේ දිව ඉස්තරහට දාලා මිහිරි රස විඳන්න කියලාපිට මනසට පිීඩා කරනවා නිරන්තරේ වද දෙනවා. පහස ලබන්්ඩ කියලා මනසට පීඩාවක් ඇති කරන වද දෙනව මනස එති මේක මහකරදරයක් මේ මහවාදයා පුද්ගලයෙකුත් නැති සත්‍යයකුත් නැති කෙනෙකුත් නැති මේ මානසික පීඩනය මානසික වදය අරි අපහසුතාවයක් තක දුකක් කියන එක අපට තේරණය පීඩන ස්භාව අනිකාණය අපි දැ පැහැදිරි කරගත්ත හොඳටම කංකා විතරණ විශුද්ධී වගේ විශුද්ධියයෙන් මේ ප්‍රත්ථයම ඕන සකස් කරන්න කියන කාරණය එකන උපකාරයෙන්ම ඕන හදඩ කියෙන් ප්‍රත්්‍යය සකස් කරන්න ඕන කියන කාරණය ඒවගේම අවිපරිනාම සභාාවෙන් හිස් කියනෙ කත් තේරුම් ගත කියන විපරිනාමයි කියෙනෙක් වෙනස්සන්න සභාාවෙන් යුක්තයි කියනෙ කත්ත අපි තේරුම් ගත්තා එ ඒ සභාාවයන් දුකයි කියෙනෙ කත් අපි තේරුම් ගත්තා අවබෝධ කරගත්තා ඒ සත්‍යයක් කිය අවබෝධ කර ගත්තා ආර්ශත්්‍යයක කිය ඇත බෝධ කර ගත්තා. එනම් දො අනාත්මයි කියනෙ. තුර අනිත්්‍යය කියනෙ එකත් අපි හොඳවට විග්‍රහ කරලලා පීක්ෂා කල්ලා අනිත්‍යය කියන නාම රූප දෙකේ අනි්‍යය නාම රූප දෙගත්තාම සීවරුදුද දෙවල් ගත්ත වෙන. විශ්‍ය තිය සීරුම දෙවල් ඇතුළල් කල්ලා තියනෙන නාමරප දෙක තුළ ති නාම රූප දෙක ගත්තහම මුළල විශ්ෂයම අපි ගත්ත වෙන. තර තථගතයන් වහන්සේ සබ්්‍යේ සංකාරා අනිච්චා කරකිවේ. නාමරූප දෙක මනනිත ඒ කියෙනෙන. තර සබබේ සංකාරා දුක්කා කියලක්කිවේ නාමරූප දෙකම දුකයි කියන එක. එනක් සිතකොය හරි පැවතුනත් ඒකක් දුකයි. ඇයි එකන සබ්බේ සංකාරා දුක්කාකිවේ දොර ලෝකයම කොටස් දෙහෙකට බේදවා නාමං්චර උපංච කියන. තොර සබ්බේ සංකාරා දුක්කාකිවාහම එ කොටස් දෙකයින්න ලෝකේ තියෙන්නේ නාමරූප කියලා එදක තමයි තියෙන්නේ එයටකම දුකයි අනාත්මයි කියර දේශනා සබේ සංකාරා අනත්තා අනතා කියන්නේ ආත්මයන් නෑ කිය ආත්ම නෑ කිය එක න ආත්මයන් නෙමී ආත්මකකට දාල බලන්න එපා අනාත්ම ලක්ෂණය දකිට අනාත්ම ලක්ෂණය දකිනකොට අපිට අනිවාරයෙන්ම ආත්ම දික්්‍යය බැහැ කණන්න ඕේ මේ වෙනකොට ආත්මදිට්ටිය මනසින් බැහැර වෙලා තියෙනවන අපි ඒකම සංයෝජන තුනක් නසනවා. සංයෝජනතුනක් නසන ඉතාමත්ම නිවැරදි මාර්ගයට අපි අවතීරණ වෙලා තියෙනවා. එකයි මගගම්මග ඥානදර්ශන විසුද්ියය ඉඳලා ප්‍රතිපා ඥානදර්ශන විසුද්ධිය හා ඥානදර්ශන විසුද්ධිය කියන මේ විසුද්ධී. ධර්මතාවයන් තුනේම අපි මෙනෙහි කරන්නේ අනිත්‍ය දුකනත්මසෙන්. එකන මෙනෙහි කරන කියන්නේ එක මෙනෙහි කරව ඒක සත්‍යය අවබෝධයක් ඕනි ඇත සිහිකරාට විතරක් හරියන්නේ එක සත්‍යයක්ඒ පරම සත්‍යයක් මෙලෝකෙ සියරු සංස්කාරධර්මයෝ අනිත්‍යයි සියරු සංස්කරධර්මය දුකයි සියලු සංස්කාර ධර්මයන් තමාගේ වස්සයෙ පවර්තාන්න බැහැ තමාගේ වස්සෙහි පවත්තන්නත් බෑ පවතින්නෙත් නෑ පව මොහොතකටත් පවතින්නේ. අන්න්‍ය ස්වභාවය නිවැරදිව තරුම් ගණඩුවේ මොතකටත් පවතින්නේ කියෙන. මොහතකට හරි පවතිනවානම් ආත්මයක් ආත්මයක් කියලා හිතන තා කල් සකයිදිට්ටි විචිචිච්චා සීරපත පරාමාසි කියන සංගයෝජන නැසෙන්නේ. ආත්මදිට්ටිය බැහැර වෙච්චදාට ආත්මදිට්ටිය සිතෙන් සහමුලින් අයිංවෙච්ච දාට තමයි සක්කායි දිට්ටි විචිගිත්්චා සීල්බත පරාමාශකෙන සංයෝජන තුනමයින් වෙන්නේ ඒකට උපකාර කරන්නේ අනාත්ම ලක්ෂණය. තො අනාත්ම ලක්ෂණය අනාත්ම ලක්ෂණ දර්ශනයෙන් අපිට ආත්ම සංකල්පය අපේ සිත ඉවත් කරන. තු අර. දියම් කිසික අරකිවනේ ආත්මයක් තියන අති කෙලාපු හාම දැන් නෑකිවනගේම එහම් මෙතර කල් ආත්මය ඇතිබා හ දැන් ආත්මයන් නෑෙන ්‍රරාත්මයක් තියෙනවා කියලා හිතුව නම්ය අනිවාාරයම සාස්ස දිච්චියට වැෙනම් ආත්මයන් නෑ කියල හිතාගෙන එකට බුදුරජාන් වන්ස දේශනා කළේ එනම් උච්චේද දික්්චිට වෙනෙනවා මේ දි්ටි දෙකෙන් අනිවායම ගැලවවෙන්න ඕන සම්දිච්චිරෙන්. සම්මාධිට්ටියට එන්න නාම් යම් කිසි කෙන චුල සෝතා පන්න වෙන්න ඕනි. සෝවාන් වෙන්න ඇතුව එන්න බැහැ සම්මාධිට්ටියයට නිවැරදිව සම්මාධිට්චියයට ඩපේ මොකද සම්මාදිිට්ටිය කියන එක ස්තීරවෙන්න ඕනේ ස්තීරවන්න ඕ සම්මාධිට්්‍යිය ඒ ගැනන් නිවැරදිියොම දැක්කා එක ස්තරයි යක කිසි ගැටලුවක්නේ. ඒ තමයි අර ප්‍රත්තයෙන් සකස්ක වෙන ධර්මයන් හැටියට සියල්ල දකිින් ඕෝනි එකැන නිවන හැර අනිකු සියලොම දේවල් මෙලෝකයේ විශවේ තියන අනිකු සියලොම දේවල් ප්‍රත්වයෙන් සකස්්‍යයෙන කිය උපකාරයෙන් ස සකස්සෙන කියන ඒක දැන් හොඳට පැහැදිරි වෙනම ක එක 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 බලපුහාම එකහමද උපාධානය නැමති පලය හටගන්ඩ බැහැ එලෙන සිතක් හදන්නේ නැත්තා ඇල්ලන සිත ප්‍රත්්‍යය වුණොත් විතරයි උපාධානයෙන් නමති පලය හැදන්නේ. දුොට ප්‍රත්්‍යය හටගත්ත පලයා කියන කාරණය තන්නාපච්චය උපාධාන තන්නා නිරෝධ උපාධාන නිරෝධෝ කියන ධර්මතාහතරය විසඳන්න පුළුවන්. තෘෂ්ණාව කියන ධර්මතාවයට කියන්නේ ඇලෙන සිත. ඒ ඇලෙන සිතක් හැදුවොත් අපි ඒ ධර්මතය ඇලි පකරණය හෝ යම්දේය යම් දේකටනයැලින් තොට එනයිඒ දේ පිළිබඳ අපි සිතින් උපාධන කරන ඒ උපාධාන කර ඇයි ඇලුන නිසා ඇලුනේ නැත්ත එනම් උපාධානය න්න එ එන්න සිතක් හැදුවේ නැත්ත උපාධානයේ සිතක් හදන්න බැහැ එක අපට ප්‍ර්‍යක්ෂ වඩුව එනම් ජරාමරණයක් හදන්න බෑ ජාතියක් නැත්තා ඒ අපට ප්‍රත්්‍යක්ෂ වුව ජාතිය ප්‍රථ්‍යයයි ජරාමරණ පලට ජාමරණවලට අපි කැමති නැත්තං එන ජාතියට කැමතිවෙඩිපා තොර ජාතියට කැමති නැත්තං භවයට කැමතිවෙඩිපා භවයට කැමති නැත්තං කර්මයන්ට කැමතිවෙඩපා කර්මයන්ට කැමති කර්මයට කැමති නැත්තං උපාධනයට කැමති ෙන්න්නපා ඇයි උපාධානයෙන් නිසා කර්මර ෘශාව නිසා පාදාානක එනම් අපි නිවැරදිවතේ රුම් ගන්න ඕනේ යම් ධර්මතාවයක් හැදුවත් එන ඉදිරි ධර්මතාවේ නිරන්තරයෙන්ම සකස්්‍යෙන කියන කාරණය ඉදිරිධර්ත නිරන්තරයම සකස්්‍යයෙන. එම නැත්ව ඉදිරි ධර්මතාවය හදන්න බැහැමේ ලෝකේ ඒ නිසා තමයි තතාගතයන් වහස දේශනා කරන්නේ සු්‍යයි අපි මේ සුන්ඥතාවය දැන් ක්‍රම ක්‍රමය මනසට ඇතුල් කරන්න ඕනේ හිස් කියනදී. දයික පමාවු උපමාවනුත් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කර ඒ තමයි ද අර ගහක් මිට කලින් අපි පැහැදිලි කර මෙ නැවත නැවතික යන්නේ උපමාව එක් ගලපන්න මේ සිදුවෙන සිද්ධාන්තය මේ සිදුවීම. රූප වේදනා සං්ඥා සංකාර විඤ්ඥාන කියන පහේ සිදුවීම මේ උපමායික ගලපන්. අතු පහක් සහිත ගහක් තියෙනවා වව්ලික් බෑට ඉගිලි ලායවෙල්ල පලවිනිියත්ව වහනු. ඒ ඇන්න කෑමට යමක්. හොඳට පරක්ෂා කල බෙලුව එක කිසිම දෙයන්නේ ගතයුතු කිසි දෙයන්නේ දෙවිනි අත්තට ගිහින් නැග්ග දෙවිනි අත්තත්ඒ ආකාරයෙන්ම පරික්ෂා කලා කිසිම දෙයක් ගතයුතු දෙන්න හිස් මොකුත් නෑ. තුන්ගෙන අත්තට නැගල පරික්ෂා කරල බැලවා හැම තැනම පරික්ෂා කෙරුවා වවුල එල්ලිලා ඒකෙත් නෑ හිස් තුන්ගෙන අත්තෙත් මොකුත්නේ හතරවෙනි අත්තට නැගල පීක්ෂා කරා හොඳවට පරික්ෂා කලා බැලුව හොඳවට කැරකි කැරකි බැලුව ඒකෙත් ගතයුතු කිසිම දෙයන්න එකත් හිස් හතරවෙනි අත්ත අ අත්තට පස්සෙන අත්තට නැගල පරික්ෂා කළ නැවත නැවත පරික්ෂා කලා හොඳට පරක්ෂා කලා ඒත් ගතයුතු දෙයක් නෑ ඒකත් හිස් මෙ තම උපමාව එමකත්ත රූප වේදන සං්ඥා සංකාර විඤ්ඥානතම අතු පහ. අන යම් කිසි කෙනෙක් අනිත්‍ය වශයෙන් දුක්වශයෙන් අනාත්ම වශයෙන් නිවැරදිව මෙනෙහි කරනවන නිවැරදිව මෙනෙහි කරනවනං එයා මේ පහම දකින්නේ හිස් ගතයුතු කිසිදන්න නෑ කෙන එක ද හිස් කියන්නේ හෙනමුකුත් නෑ එකන හිස් කියන්න එතමයි සුන්්‍යතාව එකන රූපපයක්කුත් නැහැ හේතු සකස්වෙන්න කලින් වේදනාවකුත් නැහැ හේතු සකස්සන්න කලිය සඥාවකුත් නැහැ හේතු සකස්සන්න කලින් සංස්කාරයනුත් නෑ හේතු සකස් එන්න කලිය විඤ්ඥානයකුත් නෑ හතු සකස්සන්න කලිය යම් තැනක හේතු සකස් වනාද එහෙනම් ඒ ධර්මතාවයන් දර්ශනය වවිී රූපවශසය වේදනාවශය සංඥාාවශය සංස්කාරවශය විඤ්ඥානවශය. එ පහම ක්‍රියාත්මකවෙන්නේ ප්‍රත්තිෙන් තු ප හේතු නැති තැනේ පැහේ ක්‍රියාකාරිත්‍යයන්නේ යම් සි සුන්්‍යතනාවේ දකිනවන එතුවට ආත්මයක්කට දාන්න බේ ආත්මය කියන්නේ පවතින දෙයක්. තියන දෙයක්. ඒ පහෙන් එකක්ත් හේතුනැතු පවතින්නේ හතු නැව තිය හේතු නැතුව හටගන්නත්දේ පවතිවා කියන වචන කොමත් ගන්න බැහැ හටගන්නඩත් බෑ හේතු නැතුව ඒක නිසා නිවැරිදිව තේරුම් ගන්ඩ නිවැරදිව අවබෝධ කරගඩ. ප්‍රතිපදාන අනදර්ශන විශුද්ධියදී අපි නියත වසයම මේ අනිත්‍ය දුක්ක අනාත්ම කියන මේ නිවැරදි ලක්ෂණ තුළ තුන තවතවත් ප්‍රකට කරලා තවතවත් නැවත නැ අනිත්‍ය වශයෙන් මෙනෙහි කරලා නැවත නැවත දුක්කවශයෙන් සත්‍යයක්මයි කියන එක මෙනෙහි කරලා අනාත්මයි කියන එක පරම සත්‍යයක්ම කියන එස භාාව මෙනෙහි කරලා අපි සුන්‍යතාව දකි දනි සුාව ගත යුතු දෙයන්නේ වටිනා දෙයක්නෑ මොකුත් නෑ කියන ඒ ස්භභාව අපිට ග්ඩෝේ මොකටද නිවන්නට අවතීරණ වෙන්න සුං්ඥත අනිමිත්ත අපන හිත ඔය තුනෙන් එකක් ඕනේ ඔය තුනෙ එකක් ඕනේ සුං්ඥත අනිමිත්ත අපන හිත එනම් සු්ඥතාවය තුළ නිමිති ගන්න බෑ සු්ඥතාවය තුළ නිමිති ගන්න බැහැ අනිමිත්ත අප නහිත කියන ධර්මතාවයන් තුනෙන් තමයි අපි නිවනට අවතීරණ වෙන්නේ සුනඥතාවෙන් අවතීරණ වෙන්න පුළෝ එතකොට සු්‍යතාවෙන් එකනේ තුවට නිමිති ගන්න බැහැ දොර අනිමිත්ත ප්‍රනීතතාවයක් දකින්න බෑ අප නීත හිස්දේක කොහොමද ප්‍රනීතතාවයක් දකි එක නිවැරදිව මේ මඟට අවතීරණ වෙන්න garmo sena basankara.